සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අසීතිමේ ආවුසෝ වස්සානි පබ්බජිතස්ස නාභිජානාමි භේසජ්ජං පරිහරිතා අන්තමසෝ හරිතකී ගන්ධම්පි ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානංව සිටින්නේ. අද අපේ ධර්මදේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ හෝමාගම කිරිවත්තුඩුව කිතුලවිල නොම්බර 119 11 නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී මල්ලිකා මැණිකේ මහත්මිය. ඒ වගේම දියණිය, ඒ වගේම පුතුණුවන් ඒ දරුව දෙන්න සහ සම්බන්ධ කරගෙන මලිකා මැණිකේ මෞතුමිය මේ පින්කම සිද්ධ කරලා විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ ජුනි මාසේ 6 වන දිනට උපන් දිනයේ දෙන මලිකා මැණිකේ මහත්මියට එවාගේම පෙබරවාරි මාසේ 9 වන දිනට උපන් දිනයේ යෙදුන නෙතුකි විදානගේ මිනිබිරියට ජුනි මාසේ 22 වන දිනට උපන් දිනයේ යෙදෙන අයුකි විදානගේ මිනිබිරියට එවාගේම ජුනි මාසේ 24 වන දිනට උපන් දිනයේ දෙන තාරක කොඩිප්පිලි පුතුණුවන්ට මැයි මාසේ 31 වන දින උපන් දිනයේ යෙදෙන වගීෂා වීරසිංහ ලේලියට අගෝස්තු 14 වන දින උපන් දිනයේ දෙන සුදීර විදානගේ බෑණනුවන්ට ඔක්තෝබර් මාස 15 වන දින උපන් දිනයේ දෙන නදීකා කොඩිප්පිලි දියණියට මිරස්කර ගන්න උතුම් කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා සෑම දෙනාගේම සිත් තුළ තිබෙන ධාර්මික සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලක්ම සඵල වේවා සුබ උපන් දිනයකට සෑම දෙනාටම රත්නත්‍රයේහි ආශිර්වාදයත් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. ඒ වගේම විදේශගත වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ දරුවන්ගේ රැකී රක්ෂා කටයුතු සෑම දෙනාගේම දියුණුව සැලසේවා නම් සඳහන් කළ සියලු දෙනාගේම සහ දැදිගම පවුලේ සියලු දෙනාගේත් එවාගේ මත්තෙගොඩ පවුලේ සියලු දෙනාගේත් එවාගේම අම්පිටිය පවුලේ සියලු දෙනා එවාගේම ගමගේ පවුලේ සියලු දෙනා සහ තලවතුගොඩ පවුලේ සියලු දෙනා ධර්මශ්‍රවණය කළ සදැහැති කල්‍යාණ මිත්‍ර සියලු දෙනාටම ධර්මාබෝධය ලැබේවා පරලොව සැපත් දයාබර දෙමව්පියන්ට දයාබර ස්වාමි පුරුෂයාණන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ඣිම නිකායේ 3 වෙනි කොටසේ සඳහන් වන බක්කුල සූත්‍ර දේශනාව. මේක ප්‍රසිද්ධ සූත්‍රයක්, ඒ වගේම ප්‍රසිද්ධ චරිතාපදානයක්. බක්කුල මහරහතන් වහන්සේ කෙටියම කිව්වොත් මේ ශාසනයේ නිරෝගී සම්පන්නම ස්වාමින් වහන්සේ.
නිරෝගීමත් බව නිකං ලැබුවේ නෑ පින්නතුනේ. උන්වහන්සේ පෙර සංසාරික ජීවිතේ අටුවාවේ සඳහන් වෙනවා අසනීප වෙච්ච ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලාට උණුපැන් හදලා දුන්නා. ඒ වගේම බේත්තේ සූදානම් කළා දුන්නා. මේ සියල්ලම සිද්ධ කරලා වෙන කිසිම ප්‍රාර්ථනාවක් කළේ නෑ. උන්වහන්සේ එදා ප්‍රාර්ථනා කළේ මට නිවන් දකින තුරු අසනීපයක් එදත් දුකක් නම් ඇති නොවේවා කියන පැතුමත් එක්ක පින්නතුනේ සියල්ල සිද්ධ කළා. අනේ ප්‍රාර්ථනාව බක්කුල මහරහතන් වහන්සේගේ මුදුන් පමුණුවා ගන්නට පුළුවන්කම ලැබුණේ අපේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ. ඒ නිසා පින්නතුනි භාගතුන් වහන්සේ මතක් කළාසේ යෝ ගිලානං උපට්ඨෙහිය සෝමං උපට්ඨෙහිය යම් කෙනෙක් ගිලන් වෙච්ච කෙනෙකුට උපස්ථාන කරනවද ඒක භාගතුන් වහන්සේට කරන උපස්ථානයක් හා සමානයි කියලා එතන කිව්වේ. භාගතුන් වහන්සේගේ දේශනා කරපු ධර්මයේ පින්නතුනි ඇත්ත පිළිපදින පුජ්‍යලයක් බවට පත් වෙනවා කියන එකයි. එහෙම නැතුව ගිලන් වෙච්ච කෙනෙකුට උපස්ථාන කරනවා කියන්නේ භාගතුන් වහන්සේට කරන උපස්ථානයක් හා සමානයි කියන එක. එතනින් අදහස් කළේ මොකද්ද? අර භාගතුන් වහන්සේගේ දේශනාව පිළිපදින ඒ දේශනාවට පිළිපන් පුජ්‍යලයක් හැටියට ඒ පුජ්‍යලයක් ගණන් ගන්නවා මේ ශාසනයේ. ඉතින් බක්කුල කියලා කියන්නේ කුල දෙකක පින්නතුනි වැඩු නිසානේ. කුල දෙකක හැදුනේ. ඒ කතාව පින්නතුන්ට මතකයි. ඒ දරුව ලැබිච්ච වෙලාවේ කිරිමම්වරු නාවන්න පින්නතුනි ගඟට එක් කරගෙන ගියා. ඒ කිරිමවරුන්ගේ බැරිවීමකින් මාළුවෙක් ඇවිල්ලා මේ දළුව පින්නතුනි ගිල්ලා. දැන් මේ දරුව ඉන්නේ මාළුවගේ බඩ ඇතුලේ. මේ දරුව හොඳට පින් තියෙන දරුවෙක්. ඒ පින නිසාම මාළුවාට මේ දරුව බඩේ තියාගෙන ඉන්න බැරි වුණා. අනිත් එක ඒ දරුවගේ පිනට පින්නතුනි මේ මාළුවා යදුන් ගානක් මේ ගඟේ පින්නතුනි පීනවා. පීනගෙන 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 ගිහිල්ලා යම්කිසි දැලකට පින්නතුනි අහු වුණා. දැලට අහුණු මේ මාළුවා වෙන මාළුව වගේ නෙවෙයි, අමුතු පැහැයක් තියෙන්නේ. ඒ ගුමක් නිසාද මේ මාළුවගේ බඩේ ඉන්න පින්නතුනි දරුවා නිසා මාළුවත් පැහැපත් වෙලා. කවර මේ මාළුව විකුණන්නේ නැත්තම් මේ ගත්තේ මාලිගාවට. මාලිගාවේ කෙනෙක් තමයි මේ මාළුවා මිලදී ගත්තේ. කොහොම හරි මේ මාලිගාවේ දේවිය වෙනදත් මාළු ගෙනාවට පස්සේ මාළු කපනවා. නමුත් වෙනද වගේ නෙවෙයි, මේ මාළුව අමුතු පැහැයක් තියෙනවා. එස බොහෝම හිමිහිට පරිස්සමෙන් මේ දේවිය මේ මාළුවගේ බඩ පැලුවා. අනේ පින්නතුනි අසිරියක මහත කියලා කියන්නේ මේ මාළුවගේ බඩේ හිටියනේ දරුව. මේක වෙන කවුරුවත් නෙමේ, බක්කුල මහරහතන් වහන්සේ. දැන් පුංචි දරුවේ කෙසේ හෝ වේවා දැන් කුල දෙකක්නේ පින්නතුනි. ඇයි දැන් බිහි කළේ එක අම්ම කෙනෙක්, නමුත් හැදෙන්නේ වෙන ගෙදරක. දැන් කුල දෙකක්. අර බිහි කළ අම්මා, ඒ කියන්නේ කිරිමව්වරු නාවන්න ගඟට එක් කරගෙන ගියා. එතකොට එතන එක කුලයයි, ඒ වගේම දැන් හැදෙන්නේ එක කුලයයි. නිසා බක්කුල කියලා කිව්වා. පින්වත්නි මේ බක්කුල කියන පුජ්‍යලයා අවුරුදු 80 දී පින්නතුනි මහණ වුණේ. ඒ වගේම අවුරුදු 80ක් මේ සම්බුද්ධ ශාසනයේ මහණදම් පිරුවා. එතකොට ඔක්කොම කීයද? අවුරුදු 160යි. දීර්ඝායු සම්පත්තිය භුක්ති විඳ වගේම නිරෝගී සම්පත්තියක් ඇතුව ගත කරපු සාමීන් වහන්සේ බක්කුල මහරහතන් වහන්සේ. මේ සූත්‍රය ආරම්භ වෙන්නේ පින්නතුනි මෙහෙමයි. එක දවසක් අපේ බක්කුල මහරහතන් වහන්සේ රජගහනුවර සමීපේ කලන්දක නිවාප නම් වූ වේළුවනාරාම වැඩවාසය කළා. කලන්දක කියනකොට පින්නතුන් දන්නව කලන්දක කියන ලේනට. ඒ කලන්දක නිවාපේ හැදුනේ පින්නතුනි මෙහෙමයි. දවසක් එක රජ කෙනෙක් රාබීල මත් වුණා. මත් වෙච්ච රජුරෝ පින්නතුනි ගහක් කර නිදාගත්තා. රජුරෝගේ සුරා ගඳ දැන් පළාතටම දැනෙනවා.
මේ ගහේ හිටිය නාගයෙක්. නාගයාට සුරාගඳ දැනිලා නාගයා පින්නතුණි ගහෙන් පල්ලෙහාට බහිනව රජුරවන්ට දෂ්ට කරන්න. මේක දැක්ක කවුද? මේ ගහේ හිටපු ලේනෙක්. ලේන මොකද කළේ? නාගයා පල්ලෙහාට බහිනව දැකලා නාගයාටත් කඩින් ලේන පල්ලෙහාට බැස්සා. බැහැලා අර නිදන් හිටපු රජුරවන්ගේ කන ළඟ පින්නතුණි ලේන වලි ගෙහෙලෙව්වා. රජුරවන්ට හැරුණා. රජුරු උඩ බැලුවා. බලකොට නාගයෙක් බහිනව පල්ලෙහාට. නාගෙක් බහිනව පල්ලෙහාට. රජුරු කල්පනා කළා, මගේ ජීවිතේ අද බේරුණේ මේ ලේන නිසා. ඒසා අද ඉඳලා මේ වනය ලේනුන්ට අබේ දාන, නැත්නම් ලේනුන්ට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් වනයක් බවට පත් කරනවා කියලයි මේ වනය පින්නතුණි කලන්දක නිවාපේ නමින් නම් වුණේ. අදත් පින්නතුණි ඉන්දියාවේ ඒ වනය කලන්දක නිවාපය. ලේනු හරියට ඉන්නවා. උන් බය නැතුව හුඟේ පාඩුවේ පින්නතුණි ජීවත් වෙනවා. අන්නේ කලන්දක නිවාප නම් වූ වේලුවනාරාමේ වැඩවාසය කරනකොට පින්නතුණි ගිහි කාලේ බක්කුල මහරහතන් වහන්සේගේ හොඳ යාළුවෙක් හිටියා අචේල කස්සප කියලා. ඔහු නිගණ්ඨෙක්. දවසක් මේ අචේල කස්සප බක්කුල මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහොම සතුට සාමීචියේ කතා කරලා පැත්තකින් ඉඳගෙන අහනවා මෙන්න මෙහෙම. කවුද අචේල කස්සප? මොකක්ද අහන්නේ? බක්කුල මහරහතන් වහන්සේ, ඔබ වහන්සේ දැන් පැවිදි වෙලා කොච්චර කල්ද කියලා ඇහුවා. උන්වහන්සේ කියනවා, අචේල කස්සප මම පැවිදි වෙලා දැන් අවුරුදු 80ක් වෙනවා. ඊට පස්සේ අහනවා, මේ ගත වුණු අවුරුදු 80 තුල ස්වාමීනි කෙතෙක් වරක් ඔබ වහන්සේ මෙවුන්දම් සේවනය කළා තියෙනවද කියලා ඇහුවා. මේක වැරදි ප්‍රශ්නයක්. බක්කුල මහරහතන් වහන්සේ කියනවා, අචේල කස්සප ඒ විදියට මගෙන් අහන්න එපා. මොකද අහන්න මේ ප්‍රශ්නේ මේ විදියට. කොහොමද? මේ 80 වසර තුල නැත්තම් මේ ගත කළ පැවිදි ජීවිතයේ තුල කෙතෙක් වරක් කාම සංකල්පනාවන් පහළ වෙලා තියෙනවද කියලා මගෙන් අහන්න කිව්වා. ඊට පස්සේ අචේල කස්සප අහනවා, එහෙනම් ඔබ වහන්සේට මේ මහනදම් පිරු මේ අවුරුදු 80 තුල කෙතෙක් වරක් කාම සංකල්පනාවන් නිපදලා තියෙනවද කියලා ඇහුවා. බක්කුල මහරහතන් වහන්සේ කියනවා, මේ 80 වසර තුල මට කාමුක හැඟීමක් නැත්තම් කාම සංකල්පනාවක් පහළ වූ බවක් මට මතක් වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අහනවා අචේල කස්සප, මොකද්ද? හොඳයි බක්කුල මහරහතන් වහන්සේ මේ අවුරුදු 80 තුල එවැනි කාම සංකල්පනාවක් පහළ වූ බවක් සිහිපත් කරන්න නොහැක්කේ යන කියන මේ කරුණ ඇත්තටම ස්වාමීනි හරීම ආශ්චර්යමත්, හරීම අද්භූත ධර්මයක් මේක. මොකද අවුරුදු 80ක් ගත වෙලත් ඔබ වහන්සේට කාම සංකල්පනාවක් පහළුන්නේ නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා, මේ අවුරුදු 80 තුල ව්‍යාපාද සංකල්පනාවක්, මේ අවුරුදු 80 තුල විහිංසා සංකල්පනාවක්. ඒ කියන්නේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. මේ විතරකයන් පිළිබඳ ඔබ වහන්සේගේ ප්‍රකාශය ස්වාමීනි හරිම ආශ්චර්යයි කිව්වා. දැන් මේකේ අනිත් පැත්ත මොකද්ද? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. පින්තුන් දන්නවා, විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් මෙහිත නිදහස් වුණාට පස්සේ, ඒ වගේම අකුසලයන්ගෙන් මෙහිත නිදහස් වුණාට පස්සේ තමයි එන්න පුළුවන් ප්‍රථම ධානාදී ධාන මට්ටම් වලට. ඒකට පළමුකොටම කරන්න ඕනේ මොකද්ද? ධාන මට්ටමකට එන්න නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් තමයි එන්න පුළුවන් කොතෙන්ටද? ප්‍රථම ධානයකට, ද්විතීයික ධානයේ, චතුර්ථ ධානයේ, මේ ආදී වශයෙන්. එතකොට ධානයකින් පුළුවන් පින්නතුනි හිතක් ඉක්ම නිශ්චල භාවයට පත් කරන්න. ඒ ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කර ගත්තට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? පුබ්බේ නිවාසානුස්සති ඥානයට. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් වුණාට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? චතුප්පාත ඥානයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා පින්නතුනි කියන්න පුළුවන්. හරියට කොයි වගේද?
හතරමං හන්දියක් මැද දැවැන්ත ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිලි ඉන කෙනාට පින්නතුන් දන්නවා නගරයට ඇතුළුවේ නගරයෙන් පිටවෙන ඕන කෙනෙක් දකින්න පුළුවන්නේ. ඒ වගේ චතුප්පාත ඥානය උපදවාගත්තු කෙනෙකුට අර මැරෙන උපදින සත්‍යයන්ගේ ගතිය පිළිබඳව පින්නතුනි මනාව දැකලා කියන්න පුළුවන්. දැන් පුබ්බේ නිවාසානුත් ඥානය කියලා කියන්නේ පෙරවිසු කඳ පිළිව දන්නා නුවණනේ. ඒ කියන්නේ අපි පෙර ජීවිතේ කොතන කොයි කොතන මොන වගේ ජීවිතයක් ලබාගෙන හිටියද කියලා පින්නතුන කියන්න පුළුවන්. ඒක බුදුහාරු අර උපමාවකින් දේශනා කළා. මේ දැන් ගමක ඉන්න මිනිස්සෙක් ඒ තමන්ගේ ගමින් පින්නතුන වෙනත් ගමකට යනවා. ගිහිල්ලා ඒ ගමේ තොරතුරු හොයාගෙන ඇවිල්ලා තමන්ගේ ගමේ මිනිස්සුන්ට කියන්නාසේ අන්න පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවාගත්තු කෙනාට පින්නතුනි පෙරවිසු කඳපිලිවෙල දක්නා නුවණ තිබෙනවා. ඊළඟට දැන් තවත් ධානයෙන් හිත නිශ්චලභාවයට පත් කරගත්තොත් ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? ආසවක්ඛය ඥානයට එන්න පුළුවන්. ආසව කියන්නේ පින්නතුන් දන්නව මොනවද? කෙලෙස්. ආසවක්ඛය ඒ කියන්නේ කෙලෙස් නැති කිරීමේ නුවණ. අන්න එතෙන්ට ආවට පස්සේ ඒත් දන්නව මොකද්ද? ආ මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. අන්න මේ ටික අවබෝධ කරගත්තට පස්සේ ඒ ඇත්ත තවදුරටත් යනකොට දන්නව මොකද්ද? ආ එහෙනම් මේක තමයි දුක. මේක තමයි දුක ඇතිවීම. මේ තමයි දුක නැති කිරීම. මේ තමයි දුකින් මිදීමේ මාර්ගය. මෙතෙන්ට ආවට පස්සේ පින්නතුනේ ඒ පුජ්‍යලය මේ සසුන ස්ථාවර භාවයට පත් වෙတဲ့ පුජ්‍යලයක් හැටියට ගණන් ගන්න පුළුවන්. කොච්චර ලස්සනද බලන්න. ඒ නිසා හොඳට තේරුම් ගන්නට ඕනේ පින්නතුනේ මොනවා කරන්නත් පංච නීවරණ ධර්ම යටපත් කරන්නට ඕනේ. ඉතින් මේ අචේල කස්සප බක්කුල මහරහතන් වහන්සේගෙන් ඇහුවේ කාම සංකල්පනා, ඒ වගේම ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කොච්චර පහළවා තියෙනද කියලා මේ අවුරුදු 80 තුල. ඉතින් උන්වහන්සේ කිව්වා එහෙම සංකල්පනාවක් මට පහළුන්නේ නැහැ කිව්වා මේ අවුරුදු 80ටම. එහෙනම් උන්වහන්සේගේ හිත පින්නතුනේ කාමයෙන් නික්මිලා. ඒකගේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. කාමයන්ගෙන් නිදහස් වෙලා හිත, ඒ වගේම අකුසලයන්ගෙන් නිදහස් වෙලා හිත. තේරුම් ගන්න. අන්න ඒ පංච නීවරණ ධර්ම යටපත් කළාට පස්සේ එන්න පුළුවන් ධාන මට්ටම් වලට. ඒ ධානයෙන් පුළුවන් හිත නිශ්චල භාවයට පත් කරගෙන ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති චුතුප්පාත ආසවක්කේ ආදී මේ ඥාන මට්ටම් වලට පින්නතුනේ එන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ බක්කුල මහරහතන් වහන්සේ කියනවා කස්සප අචේල කස්සප මේ අවුරුදු 80 තුල මම ගෘහපතියන් පිළිගැන්වූ සිවුරු පිළිගත් බවක්වත් ඒ වගේම සිවුරු මැසීමට අපි කියන්නේ කඩකපනවා කියලා. දැන් මේක තනි රෙද්දක් නෙපෙන්න තනි රෙද්දක් වුණාට මේක කෑලි කෑලි වලට කපල මහලා තියෙන්නේ. ඒ සිවුරු මහන්න කඩකපුව බවක් මට මතක නෑ කිව්වා. ඒ වගේම මගේ මේ ජීවිත කාලෙටම සිවුරක් මැසූ බවක්, ඒ වගේම සිවුරක් පඳුපෙවූ බවක්, ඒ වගේම කටින සිවුරක් මැසූ බවක්, ඒ වගේම සබ්‍රක්‍මචාරීන් වහන්සේලා මේ සිවුරු කර්මයේ යෙදූ බවක්, ආරාධනා පිළිගත් බවක්, යමකු විසින් දානාදියට මට ආරාධනා කළහොත් මනවැය සිතක් උපන් බවක්, ඇතුළු ගමේ හුන් බවක් හෝ ඇතුළු ගමේ දන් බැලඳූ බවක් කියන මේ කාරණා මට මතක නෑ කිව්වා. එතකොට පින්තුනේ ඉන්න පුළුවන් බක්කුල මහරහතන් වහන්සේට සාසනයට මොනවද කළා තියෙන්නේ කියලා. අනේ මොකුත් නොකලාට පින්තුනේ මේ මුළු සාසනයටම මේ මුළු සමස්ත සමාජයටම දුන්නු පින්තුනේ ඒ ගිලනුන්ට උපස්ථාන කිරීමේ පිනෙහි වටිනාකම දුන්න එක පින්තුනේ කොච්චර වටිනවද? එනිසා හිතන්න එපා මේ ගිලන් වෙච්ච කෙනෙකුට, අසනීප වෙච්ච කෙනෙකුට උපස්ථානයක් කරනවා කියලා කියන්නේ භාගතුන් වහන්සේ වදාළ ඒක කවදාවත් මදිකමක් නෙවෙයි. ඒක බොහොම කැමැත්තෙන් කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේව රකින්න, ආරක්ෂා කරන්න ආනන්ද හාමුදුරුවෝ මොනතරම්නම් පින්නතුනි වෙහෙසක් ගත්තද? දිවාරය නොබලා තමන් වහන්සේ භාගතුන් වහන්සේ රකින්න පින්නතුනි අප්‍රමාණ මහන්සියක් ගත්තා. එනිසානේ බුදුරජාන් වහන්සේ අවසාන මොහොතේ මතක් කළේ ආනන්ද නුඹේ උපස්ථානයේ හොඳකම නිසා මට මේ තාක්කල් බොහොම සුවසේ ජීවත් වෙන්න මට පුළුවන්කම ලැබුණා. ඉතින් ආනන්ද නුඹ නියම උපස්ථායකෙක්. අනිත් එක
ආනන්ද හඳුරුවන්ට පුළුවන් පින්නතුනි භාගතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් වලින් පවා තේරුම් ගන්න පුළුවන් අද දවසේ භාගතුන් වහන්සේ ජේතුනාරාම වැඩ ඉන්නවද නැත්නම් ජේතුනාරාමෙන් පිටත වදිනවද කියලා මේ කරුණු තේරුම් ගන්න. හැබැයි කවදාවත් එහෙම අහන්නේ නැහැ. බුදුහානේ අද ඉන්නේ ජේතුනාරාමෙද හෙට කොහෙද වඩින්නේ? එහෙනම් ඒ අර දැන් අපි හිතමුකෝ පින්නතුනි බුදුහාමුදුර වළඳන ප්‍රමාණයක් තියෙනවා. ඒ වළඳන ප්‍රමාණයට වඩා බත් පිඬු 3-4ක් වැඩිපුර වැළඳුවොත් ආනන්ද හඳුරු දන්නවා අද බුදුරජාණන් වහන්සේ ජේතනාරා වැඩින දවස නෙවෙයි ජනපද චාරිකාවේ හැසිරෙන දවසයි කියලා. ඒ වගේම දැන් බුදුහාමුදුරු උදේ පාන්දර අවදි වෙච්ච ගමන් පින්නතුනි කුටිය දොර වහලා තිබුණොත් ආනන්ද හඳුරු දන්නවා අද භික්ෂුන් වහන්සේලාත් එක්ක නෙවෙයි බුදුහාරූප පිණ්ඩපාත වඩින තනියම කියලා. ඒ වගේම බුදුහාමුදුරු අවදි වෙච්ච හැටිය උදේ පාන්දර කුටිය දොර ඇරලා තිබුණොත් ආනන්ද හඳුරු දන්නවා අද භික්ෂුන් වහන්සේලාත් එක්කයි බුදුහාඳුරු පිණ්ඩපාතේ වඩින්නේ කියලා. අර ඒ විදිහට පින්නතුනේ අර නියම උපස්ථායකයෙක්නේ පින්නතුනේ. නියම උපස්ථායකයෙක් නම් මේ දේශනාවේ කියනවා අර ඒ රෝගියාගේ නැත්තම් ඒ මල මූත්‍රා මේ ආදී කිසිවක් පින්නතුනේ අතපත ගන්නේ අප්‍රියාවකින් නෙවෙයි කෙටිම කියනවා නම් බොහෝම කැමැත්තෙන් තමයි ඒ සියල්ල සිද්ධ කරන්නේ. ඒ වගේම ඒ ගිලන් වෙච්ච කෙනෙකුට බුදුහාමුදුර වදාලා දැන් කායික වශයෙන් නසනීප වෙච්ච බව කොහොමද දන්නවනේ? දැන් ඒ ඇත්ත කරන්න ඕනේ ඒ ඇත්තගේ මනස හදන එක, සුවපත් කරන එක. ඒ නිසා නිතර නිතර දැහැමි කතාවෙන් පින්නතුණී අර රෝගියාව සුවපත් කරන්නට ඕනේ. ඒ වගේම ලෙඩ අපි හිතමුකෝ ලෙඩෙක් බලන්න යනවා කියලා. ඒන හැම කෙනාම මුණගස්සන්නේ පින්නතුණී. අත්‍යවශ්‍ය කරුණකදී විතරක් ඒ ඇත්තව මුණගස්සනවා මිසක එහෙම නැත්තම් ඒ ඇත්ත ලොකු බාධාවක් වෙන්න පුළුවන් පින්නතුණී. ඒ නියම උපස්ත දැන් බලන්නකෝ දැන් ආනන්ද හාමුදුරුවෝත් පින්නතුණී ආපු සෑම කෙනාම භාගතුන් වහන්සේ ළඟට එක්කරගෙන ගියේ නැහැ. එක්කරගෙන ගියා. නමුත් ආනන්දහරු බෙදලා තිබුණනේ. ඒ කියන්නේ දැන් භාගතුන් දැන් රජවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාවයි. දැන් සිටුවරු බුදුහාමුදුරු මුණ ගැහෙන වෙලාවයි. දැන් මේ භික්ෂූන් බුදුහාමුදුරු මුණ ගැහෙන වෙලාවයි. එතකොට අන්න නියම උපස්ථායකයෙක්ගේ ලක්ෂණ සියල්ලක්ම පින්නතුණී ආනන්දහරු ළඟ තිබුණා. ඒ නිසා එතකොට අපි කියන්නේ ලෙඩාට කිසි අපහසුවක් නැහැ කියලා. ඒ වගේම භාගතුන් වහන්සේ වදාලා ප්‍රත්‍ය අපත්‍ය දේ හොඳට දැනගෙන තියෙන්න ඕන පින්නතුනේ උපස්ථාන කරන කෙනෙක් නම්. අනිත් එක උපස්ථානයක් කරනකොට රෝගියෙකුට ලාභයක්, ස්තුතියක් නැත්නම් කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තුෙන් උපස්ථාන කරන්නට හොඳ නැහැ. හුදෙක් පින්නතුනේ මම මේ රෝගියෙකුට උපස්ථාන කරන්නේ පින බලාපොරොත්තුෙන්. අනිත් එක මේ කරන උපස්ථානයේ තුල අර අපේ බක්කුල මහරහතන් වහන්සේ දා ප්‍රාර්ථනා කළාසේ නිරෝගී සම්පත්තියෙන් පින්නතුනි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. එදත් දුකක් නැතුව ඇත්තට ඉන්න පුළුවන් නම් මේ ලෝකෙ කොච්චරනම් පින්නතුනි වටිනවද? ඒ වාග්ය හැමෝටම ලැබෙන්නේ නැහැ පින්නතුනි. අනිත් එක බුදුහාමුදුරු දේශනා කළා දීර්ඝායුෂ නොවීමට හේතු වෙන කරුණු පහක් තියෙනවා. පළවෙනි එක තමයි අසත් ප්‍රාය භෝජන ගැනීම. ඒ කියන්නේ Tamanට නොගැලපෙන ආහාර පින්නතුනි ගන්නට හොඳ නැහැ. දෙවෙනි එක තමයි සත්ප්‍රාය භෝජනේහි පමණ නොදැනීම. ඒ කියන්නේ හොඳයි කියලා Tamanට හොඳයි කියලා හිතන දෙයක් තියෙනවා නම් ඒකත් වැඩිපුර ගන්න හොඳ නැහැ. ඒකත් මේ ප්‍රමාණය දැනගෙන ගන්නට ඕනේ. එහෙම ප්‍රමාණය නොඉක්මවා ගැනීම තුළ පින්නතුනි දීර්ඝායුෂ අඩු වෙන්නට පුළුවන්. ඊට පස්සේ කියනවා අනුභව කරපු ආහාරයේ දිරවන්න කලින් පින්නතුනි තවත් ආහාරයක් ගන්නට හොඳ නැහැ. ඒ කියන්නේ සමහරව එක පිට එක කනවා. එහෙම හොඳ නැහැ. පළවෙනි වතාවට කාපු ආහාරය පින්නතුනි දිරවනකම් ඉඳලා ඕනේ ඊළඟ ආහාරය ගන්නට. ඒ කවුරුණත් එහෙම කරන්නට ඕනේ. ඊළඟට නොකල්ලි ඒමියත ඇවිදීම. එතකොට ආවිෂ පින්නතුනි පිරිනව. ඒ කියන්නේ අවේලාවේ නොඑක් තැන්වල පින්නතුනි ඇවිදින්නට හොඳ නැහැ. ඊළඟ අන්තිම තමයි බ්‍රහ්මචාරී නොවීම. මේ කියන්නේ මොකද්ද කියලා පින්නතුනි තේරෙනවා. බ්‍රහ්මචාරී නොවුනොත් පින්නතුනි ඇත්තටම දිගාසරි සම්පත් විඳින්නට බෑ. නොඑක් ලෙඩ රෝගී. ඉතින් ඔය අද කියනවා නිතුව ඇති වෙන්නට පුළුවන්. අනිත් එක පින්නතුනි නිදා ගන්නකොට අතපය යට කරගෙන බුදියන්න හොඳ නැහැ. නිදා ගන්නකොට පුළුවන් තරම් අසිංහසෙයාවෙන් නිදා ගන්න නැත්නම් සැතපෙන්න මතක තියාගන්න. අර එහෙම අතපය යට කරගෙන බුදියනකොට එළි වෙනකන් ලේ ධාතු ඇඟ පුරා ගමන් කරන්නේ නැහැ. එතකොට ලේ ධාතුවට බාධාවක් වෙනවනේ. ඒ නිසා අර සිංහසෙයාවේ නිදා ගන්නකොට එළි වෙනකන් ලේ ධාතු ඇඟ පුරා කිසිම කරදරයක් නැතුව පින්නතුනි ගමන් කරනවා. එතකොට දිගාසරි සම්පත්තියක් භුක්ති විඳින්න පින්නතුනි පුළුවන්කම තිබෙනවා. ඒ වගේම
බුදුහාමුදුරුව දැන් අපි දන්නවනේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ තරම් ඇත්තටම සක්මන් කරපු නැත්තම් පින්නතුනි ඇවිදපු කෙනෙක් නැහැනේ මේ ලෝකේ තවත් බුදුහාමුදුර කොන තරම් පින්නතුනි ඇවිද්දද උන්වහන්සේ වදාලා සක්මනේහි ආනිසංස පින්නතුනි පහක් තියෙනවා පළවෙනි එක තමයි මේ අද්ධානක්කම අද්ධානක්කම කියන්නේ ගමන්නේ පින්නතුනි පහසුව තියෙනවා සක්මන් කරනකොට දෙවෙනි එක තමයි වීරයේහි පදානක්කම ඒ කියන්නේ වීරයේ පින්නතුනි පහසු බව තියෙනවා ඊළඟට ඇවිදිනකොට නැත්තම් නිතර ඒ කියන්නේ ඇවිදීම තුළ පින්නතුනි සක්මන් කිරීම තුළ නිරෝගී අප්පාබාද කියලා කියන්නේ ඒකට නිරෝගී සම්පත්තිය තියෙනවා ඊට පස්සේ ඇවිදිනකොට පින්නතුනි ඒ කියන්නේ සමහරව ඉන්නවා කාපු ගමන් පින්නතුනි ඇදට වැටෙනවා එහෙම හොඳ නැහැ බුදුහාරු දේශනා කරනවා ඒ කියන්නේ කාපු බීපු දේවල් මනාව දිරවන්නට පින්නතුනි ටිකක් වෙලා සක්මන් කරන්නට ඕනේ මේ 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 කියන්නේ ධර්මයමයි දැන් අපි ඉගෙන ගන්නේ මේ බක්කුල මහරහතන් වහන්සේ ගැනනේ අපි ඉගෙන ගන්නේ බක්කුල සූත්‍රය දැන් බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී සම්පන්නිය ලැබලා ඒ විතරක් නෙවෙයි පින්නතුනි අර දේශනාවේ කියනවා මේ අවුරුද්දකට එක වතාවයි කිමිසුමක් ගියත් උන්වහන්සේට ඒ වගේම මේ නිල්ලි ගෙඩියක් තරම් දෙයක්වත් බෙහෙතකට ගත්ත බවක් මතක නැහැ කිවනි බක්කුල මහරහතන් වහන්සේට. ඊට පස්සේ කියනවා මේ සක්මන් කරනකොට පින්නතුනි සක්මන් භාවනා කරනකොට සමාධිය චිරස්ථායි නැත්නම් ස්ථිරසාර භාවයට පින්නතුනිපත් වෙනවා. දැන් සක්මන් කරනකොට භාවනා සක්මන් කරනකොට පින්නතුනි නිදිමත කියන කෙන්නෙත් නැහනේ. අර හිතේ අලස බව නැත්නම් හිතේ ගිලන් බව මේ කිසිවක් පින්නතුනි ඇති වෙන්නේ නැහනේ. නිසා හරි වටිනවා පින්නතුනි. ඉතින් බුදුරජාණන් වහන්සේ විතරයි පින්නතුනි මේ සෑම කාරණාවක්ම කියන්නේ. අපි බොහෝ වෙලාවට කියන ගත්ත මානිතක භාවනා කරනකොට පින්නතුනි කවදාවත් මේ අපිරිසිදුව භාවනා කරන්න වාඩි වෙන්න හොඳ නැහැ. හොඳට නාලා කියලා පිරිසිදුව තමයි භාවනා කරන්න වාඩි වෙන්නට ඕනේ. මොකද අපිරිසිදුව භාවනා කරනකොට භාවනාවක් බැහැ කරන්නට. මොකද මේ ශරීරයේ කොලාවෙක් ගඳයිනේ. ඒක අපි කවුරුත් දන්නවනේ අනිත් එක මේ කකුල් දෙකේ ජරාව තිබුණොත් පින්නතුනි අර දාඩිය දානකොට ඒව ගඳ ගහනවා ඒ ගඳ ගහනකොට භාවනා කරන්න බෑ දැන් බුදුහාමුදුරු දේශනා කළා සුසාන භූමියකට වැඩම කරලා මලමිනියක් දිහා බලාගෙන භාවනා කරන භික්ෂුවකටත් බුදුහාමුදුරු වදාලේ ඒ මලමිනිය ගඳ ගහන පැත්තට වාඩි වෙන්න එපා කිව්වා ගඳ ගහන පැත්ත කියන්නේ දැන් හුලං හමන පැත්තක් තියෙන්නේ ඒ හුලං හමන පැත්තට වාඩි වෙන්න එපා. මොකද ඒ මලමිනියේ ගඳ එනකොට පින්නතුනි භාවනා කරන්න බෑ. ඒ මල කඳේ ඒ ගඳාග්‍රහණය කරන්න වෙන එතෙන්ට යන්නේ. එතෙන්ට යන්නේ ඒ මල සිරුරට වෙන දේ ක්‍රමක්‍රමයෙන් නුවණින් පින්නතුනි අවබෝධ කරගන්න. ඉතින් ඒක කරගන්න බැරුව අන්තිමට ගඳ එනකොට ඒක කරන්න බැරි නබඩක් නැහනේ. බණ බුදුහාඳුර කොච්චර ලස්සන දේශනා. ඒ කියන්නේ මලමිනිය ළඟින් වාඩි වෙන්නත් හොඳ නෑ. විස බීජය. දුරින් වාඩි වෙන්නත් හොඳ නෑ. මලමිනිය පේන තෙක්මානික වාඩි වෙන්න ඕනේ. පේන තෙක්මානික වාඩි වෙලා අන්නේ සිරුරට ක්‍රමක්‍රමයෙන් වෙන දේ නුවණින් අවබෝධ කරගන්න ඕනේ. එච්චරයි. දැන් දෙවෙනි දවසේ ඉදිමෙනවා. තුන්වෙනි දවසේ ඊට වැඩි ඉදිමෙනවා. ඊට පස්සේ හතරවෙනි පද දවසනකොට පින්නතුනි තැන් තැන් නිල් පාට වෙනවා මේ ශරීරයේ. නිල් පාට වෙලා තනින් තන පැලෙනවා. පැලෙනට පස්සේ මේක ඇතුලේ බොහෝ කාලයක් ජීවත් වෙච්ච පණුව ටික 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 එළියට එනවා. ඉතින් ඕකේ යථා ස්වභාවය කෙනෙකුට නොවින් දකින්න පුළුවන් නම් පින්නතුනේ ඉතින් එතනම ධර්මය අවබෝධ වෙනවනේ ඇත්තටම නිවන් අවබෝධ කරගන්න නිවන් දකින්නයි කියන කාරණාවේදී භාගතුන් වහන්සේ වදාලේ මේ කුණු පංචස්කන්ධ නැත්තම් මේ කුණු ගොඩට වෙන දේ නුවණින් පින්නතුනේ අවබෝධ කර ගැනීම නැත්තම් මේ පංචස්කන්ධේ පිළිමදව තියෙන දැඩි ආසාව තෘෂ්ණාව චන්ද්‍රාගය කැමැත්ත දුරු කරගන්නට පුළුවන් නම් ආන්න එදාට පින්නතුනේ මේකරි ආලේ නැති වෙනවා මේකේ සෙනෙහස නැති වෙනවා. අපි මේ කුණුගොඩට ආසාවක් ඇති කරගත්තු නිසානේ ආපහු මේ කුණුගොඩක් අපිට හැදුනේ. මේක අම්මා හදපු එකක් නෙවෙයි. මේක තාත්තා හදපු එකක් නෙවෙයි. මේක අපි විසින් හදාගත්තු එකක් පින්නතුනේ. ඇයි පින්නතුනේ මේ අතීත හේතුවක ඵලයක් නෙමේ විඳින්නේ. අතීත හේතුවක ඵලයක් නම් දැන් විඳින්නේ. දැන් ඵලය ගැන කාටවත් සැකයක් තියෙනවද? දැන් සැකයක් නැහැ. ඇයි? මට තියෙන්නේත් කුණුගොඩක්. ඔය ඇත්තන්ට තියෙන්නේත් පින්නතුනේ කුණුගොඩක්. එහෙනම් දැන් මේ කුණුගොඩ ලබාගෙන ආයි ප්‍රාර්ථනා කරන්න හදන්නේ අපි මේ කුණුගොඩම නම් පින්නතුනි මොකටද වැඩක් නැහැ නේ ආයි මේකම ප්‍රාර්ථනා කරන්න එපා මොකද ආයි මේ ප්‍රාර්ථනා කළත් මතක තියාගෙන ලැබෙන්නේ මේකම තමයි අපි ආසයි මේ කුණුගොඩ ආය ආය හැදෙනවට නමුත් දන්න කෙනා දන්නව මොකද්ද කාමයක් විඳින්න බෑ මේ කුණුගොඩ ලබන්නේ නැතුව
කාමයක් විඳින්න බෑ මේ කුණකොඩ ලබන්නේ නැතුව. ඒ නිසා අපි අර කාමයට තියෙන කැමැත්ත නිසා මේ කුණකොඩමයි ප්‍රාර්ථනා කරනවා. වැඩක් නෑ ඔය මොන කාමයේ ගත්තත් අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි පින්නතුනි. සුළු කාල පරිච්ඡේදයක සුළු වේලාවක තියෙන සතුටකට පින්නතුනි මේ කුණකොඩයි ප්‍රාර්ථනා කරන්න එපා. තේරුමක් නෑ. ආයි උපදින්න පුළුවන් ඒක බැරි කමක් නෑ උපදීවි. නමුත් පින්නතුනි ලැබෙන්නේ කුණකොඩක් නම් වැඩක් නැහැ. නමුත් දැන් කල්පනා කරන්න ඕනේ මොකද්ද? ලැබිච්ච කුණකොඩ දැස නিত্য ආදී වශයෙන් නෙවෙයි අනිත්‍ය ආදී වශයෙන් එකින් එක එකින් එක එකින් එක නුවණින් අරගෙන බලන්න මොකද්ද මේ කුණකොඩවල 32 මොකද්ද ගන්න තියෙන හොඳ දේක් පුළුවන් නම් කියන්න. මෙන්න මේක සුවඳයි. මෙන්න මේක රසයි කියලා මොකක් හරි තියෙන මේ ලෝක දෙයක් මේක නෑ පින්නතුනි. මේ කුණපොකට 32 ගත්තත් මතක තියාගන්න ඒකවත් සුවඳ ගන්න දෙයක් නෑ. ඔක්කොම තියෙන ගඳ ගන්න දේවල්. දැන් එහෙනම් මෙහි අනිත්‍ය ස්වභාවය දකින්න අතීතයට යන්න ඕනද? නෑ. මේ අනිත්‍ය ස්වභාවය දකින්න අනාගතයට යන්න ඕනද? නෑනේ. වර්තමාන ලැබිච්ච ගුණගුණ හොඳට මැතිනි පින්නතුනි මේක නුවණින් දකින්න. මටත් ඇති ඔයත්න්ටත් ඇති අපි කාටත් ඇති පින්නතුනි. මේක ඉතින් මෙහෙම තියෙන නිසා හොඳයි. බැරි වෙලාවත් මේක පැලුවොත් එහෙම පැත්ත පළාතක ඉන්න බෑ. මුළු පළාතටම පින්නතුනි ගඳ ගන්නවා. ඒ බුදු දෙයක් මේ තියෙන්නේ. ඉතින් බක්කුල මහරහතන් වහන්සේ පෙර සාංසාරික ජීවිතේ ස්වාමින් වහන්සේලාට උණුපැන් හදලා දීලා උපස්ථාන කරලා එකම ප්‍රාර්ථනාවක් කළා මොකද්ද? නිරෝගී සම්පත්ති ලැබෙන්නෝ නිවන් දකිනතුරු. අනේ ඒ ප්‍රාර්ථනාව කරගෙන ඇවිල්ලා අපේ ගෞතම බුදුහාමගේ ශාසනේ පැවිදි වෙලා බක්කුල නමින් ඉපදිලා බක්කුල මහරහතන් වහන්සේ නමින් රහත්ත්වයට පත් වෙලා අවුරුදු 80 පින්නතුනි මහණ වුණේ. ඒ වගේම අවුරුදු 80ක් මහණදම් පිරුවා. හිතන්නකො කෙනෙක් අවුරුදු 80 මහණ වෙනවා කියන්නේ. අවුරුදු 80 මහණ වෙනවා කියන්නේ මොනතරම් නිරෝගී සම්පන්නියක් තියෙන්න ඕනද? ඒ වගේ මහණ වෙලත් අවුරුදු 80ක් ඉන්නවා කියන්නේ අවුරුදු 160යි එතකොට. අවුරුදු 260ක් නිකන් කාලේ ගත කළේ නැහැ පින්නතුනි. තමන් මහණ වුණේ යම් කාර්යයක් සඳහාද මහණ වරු කාර්ය වෙනුවෙන් හුදකලා වෙලා භාවනා කරලා රහත් භාවයට පත් වුණා. මේ දේශනාවේ කියනවා මම සිවුරක් පණුපෝබ්බාවක් මතක නැහැ කිව්වා චේල කස්සප. ඒ වගේම සිවුරක් මහබ්බාවක් මට මතක නැහැ කිව්වා. සිවුරු මහන්න උදව් කරොබ්බාවක් මට මතක නැහැ කිව්වා. ඒ වගේම දායකයෙක්ගේ ආරාධනාවක් පිළි අරගෙන මම ගෙදරකට වැඩම කළ බවක් මට මතක නැහැ කිව්වා. ඒ වගේම ඇතුළු ගමේ දානයක් වළඳපු බවක් මට මතක නැහැ කිව්වා. අචේල කස්සප කියනවා අචේල කස්සප කියන්නේ බක්කුල මහරතන මහත්තයා ගිහි කාලේ හොඳ යාළුවෙක්. හොඳ යාළුවෙක්. අචේල කස්සප කියනවා ස්වාමීනි හරි මාස්චරයනි ඔබ වහන්සේගේ ජීවිතේ. ඊට පස්සේ බක්කුල මහරතන මහත්තයා කියනවා කස්සප මේ කාලය තුල ඉස්ත්‍රියක් දැස බලා ඇගේ අංගපසංග පිළිබඳව නිමිතිගත් බවක් මට මතක නැහැ කිව්වා කවදාවත්. මේ අවුරුදු 80 තුල. ඒ වගේම කියනවා මම ගමකට වැඩම කරලා මිනිස්සුන්ට හතරපද ගාතාවකින් ධර්මයක් දේශනා කළ බවක් මට කවදාවත් මතක නැහැ කිව්වා. ගාතාවකින් බණක් කියු බවක්. උතුර මිනිසුන්ට බණ කියලාත් නැහැ කවුද? බක්කුල මහරහතන් වහන්සේ. ඊට පස්සේ කියනවා මෙහෙණි ආරාමයකට වැඩම කරලා මෙහෙණකට නැත්තම් භික්ෂුණියකට ධර්ම දේශනා කර බවක් මට මතක නැහැ කිව්වා. දැන් ඔයත්න ඉඳලා බලනකොට උන්වහන්සේ මුකුත් කළ නැහැ නේ කියලා. මුකුත් නෙකරුවට පින්නතුනි උන්වහන්සේ උන්වහන්සේට කරගත්තා. අචේල කස්සප කියනවා ස්වාමීනි බක්කුල මහරහතන් වහන්සේ හරි මාස්චරයනේ ඔබ වහන්සේගේ ජීවිතේ අද්භූත ධර්මයක් නේ ස්වාමීනි ඒක. ඊට ආපව බක්කුල මහරහතන් වහන්සේ කියනවා කස්සප මේ අවුරුදු 80 තුල මම කිසිවෙකු පැවිදි කර වූ බවක් මට මතක නැහැ කිව්වා. කිසිම ස්වාමීන් වහන්සේමක් පැවිදි කළා නැහැ. අවුරුදු හැබැයි මහණ වෙලා අවුරුදු 80යි. ඊට පස්සේ කියනවා මේ අවුරුදු 80 තුල මම කිසිම භික්ෂුවක් උපසම්පදා කළ බවක් මට මතක නැහැ කිව්වා. ඒ වගේම කිසිම භික්ෂුන් වහන්සේ නමක් ලබා මම වතුර ටිකක් කුණ කරගත්තු බවක් මේ දැන් නාන්න ඕන දැන් ස්නානය කරන්න ඕන කියලා මං කවදාවත් එහෙ වැඩක් කරගෙන නැහැ කිව්වා. ඒ වගේම සාමි ඒ කියන්නේ කෙටියෙන් කියන සාමීන් වහන්සේ නමක් ලබා උපස්ථාන කරගත්තු බවක් මට මතක නැහැ කිව්වා. එතකොට ඊතන පින්නතුනේ අවුරුදු 160ක් වෙලත් තවත් කෙනෙකුට කියලා වතුර ටිකක්වත් කුණ කරගත්තේ නැහැ කියලා කියන්නේ මේ ඇඟ හොද ගන්නවත් මොනතරම් නිරෝගී සම්පන්නිය තියෙන්නේ නැද්දනේ. ඒක හරි වටිනවා. ඊට පස්සේ කියනවා මේ අවුරුදු 80 තුල අචේල කසව මම ගිනිහල්ගේ ස්නානය කළ බවක්. ඒ කියන්නේ ඇඟ ගන්න අද කාලේ කියන මේ දේශනාව නම් කියන්නේ පින්න නොයෙක් සුණු වර්ග කියලා. ඒ කියන්නේ සබන් වර්ගයක් පාවිච්චි කරලා මේ ඇඟේ මේ අතුල්ලගත්තු බව නැත්නම් සබංගා බවක් මට මතක නැහැ කිව්වා.
ඒවාගේම ඒ විතරක් නෙවෙයි අචේල කස්සප කිසි කෙනෙක් ලවා මගේ පිටවත් අතුල්ලා ගත්තේ නැහැ කො මම කිසි කෙනෙක් ලවා මගේ පිටේ කුණු ටිකක්වත් මම අතුල්ලා ගත්තේ නැහැ කිව්වා මොන බලන්නකො පින්නතුනි ඒත් අචේල කස්සප කියන ස්වාමීනි හරි මාස්ටරය ඔබ හතර දැන් අවුරුදු 160ක් වෙලත් මෙබඳු ජීවිතයක් ගත කළා කියන්නේ ඊට පස්සේ කියනවා බක්කුල මම පැවිදි වූ මට දැන් අවුරුදු 80යි යටත් පිරිසෙන් දේශනාවෙන් නම් කියන්න පින්නතුනේ ගවදනකගෙන් එක කිරි බින්දුවක් දෝනා තරම් කාලයක්වත් ආබාධයක් ඇති වූ බවක් මට මතක නැහැ කිව්වා ගවදනකගෙන් එක කිරි බින්දුවක් දෝනා තරම් කාලයක් ආබාධයක් ඇති වූ බවක් මට මතක නැහැ කිව්වා ඒ වගේම අරලු ගෙඩියක් තරම් නැත්නම් අරලු කැබැල්ලක් තරම් දෙයක් බෙහෙතකට ගත්ත බවක් මට මතක නැහැ කිව්වා සාමෙනි හරි ආශ්චර්යයිනේ නැවත කියනවා මේ අවුරුදු 80 තුල ලෑල්ලක නැතම් මගේ පිට ලෑල්ලක ඒ කියන්නේ මේ ලෑල්ලකට පිට තියලා බුදීගත්තු ඒ කියන්නේ සතපුණු බවක් මට මතක නැහැ කිව්වා අවුරුදු 80 තුල පිට හේතු කරන ලෑල්ලක දිගාවී සිටි බවක් මට මතක නැහැ කිව්වා ඒ වගේම සුව යහනක කවදාවත් සතපුණු බවක් මට මතක නැහැ කිව්වා මේ එතකොට මේ දිගාදි සම්පත් විඳලා තියෙන්නේ මේ සැප විඳලා නෙවෙයි හැබැයි දුක් විඳලත් නෙවෙයි පින්නතුනි කුමක් නිසාද මේ සාංශාරික ජීවිතේ මතක තියාගන්න ගිලන් වෙච්චයට උපස්ථාන කරපු එකේ පින පින්නතුනි. ඒසාද උනත් දරුවෙක් උනත් අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට උපස්ථාන කරනකොට කාටුණත් පින්නතුනි ඒක බොහොම කැමැත්තෙන් කරන්න. අප්‍රියාවෙන් කරන්න එපා. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන ඒක කරන්නත් එපා. එතකොට වැඩකුත් නැහැ. ඊට පස්සේ කියනවා බක්කුල මහරහතන් වහන්සේ මේ අවුරුදු 80 කාලය තුල ගම් කෙලවරක සෙනසුනක වස්වසා සිටි බවක් මතක නැහැ කිව්වා. ඒ කියන්නේ කිසිම ගමකට ගිහිල්ලා මම මෙන්න මේ කාලේ මෙන්න මේ ගමේ වස්වැසුවා කියලා එහෙම බවක් මට මතකත් නැහැ කිව්වා. හැබැයි පැවිදි වෙලා අවුරුදු 80යි. ඊට පස්සේ කියනවා සතියක් මුළුල්ලේ රටවැසියා දුන් පින්නපාතේ වැළඳෝසේක. එවත්නි 8 වෙනි දවසේ රහත් බබ ලැබුවා කිව්වා. අන්න එහෙනම් බක්කුල සාමින් වහන්සේ පින්නතුනි මතක තියාගන්න සතියක් මුළුල්ලේ රටවැසියා දුන්නු පින්නපාතේ වැළඳුවා. ඒ කියන්නේ මිනිසු දුන්නු දානේ වලදලා තියෙන්නේ සතියයි 8 වෙනි දිනේ මම රහත් භාවය ලැබුවා කිව්වා. ඒ කියන්නේ මහාන වෙලා සතියක් ඇතුළත කියන්නේ සතියක් ගියාට පස්සේ 8 වෙනි දවසේ රහත් බබ ලැබුවා. ස්වාමීනි මේක හරි මාස්චරයයි ස්වාමීනි හරි මද්බූත් ධර්මයක් කිව්වා. ඊට පස්සේ කියනවා මේ ශාසනයේ පැවිද්දා හා උපසම්පදාව ලබනව නම් ස්වාමීනි මට හොඳයි. දැන් මේ අචේල කස්සප කියන නිගණ්ඨයෙක් පින්නතුනේ. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ ගී කාලේ හොඳ යාළුවෙක්. දැන් නිගණ්ඨයෙක් හදනවා මොකක් වෙන්නද? බක්කුල මහරහතන් වහන්සේ ගාව මහාන වෙන්න. දැන් බක්කුල මහරහතන් වහන්සේ කවදාවත් මේ අවුරුදු 80ටම කිසි කෙනෙක් මහාන කළා නැහැ. නමුත් අචේල කස්සප කියනවා ස්වාමීනි මේ ශාසනය මට මහාන වෙන්න තියෙනවනම් මේ ශාසනය මට උපසම්පදා වෙන්න තියෙනනම් හරි වටිනවනේ ස්වාමීනි. පින්නතුනි අචේල කස්සප මේ ශාසනය පැවිදි වුණා. උපසම්පදා වුණා. නොබෝ කලකින්ම මහාන වුණේ යම් කාර්යයක් සඳහාද ඒ මහාන වුණු කාර්යය අර්ථයේ තේරුම් අරගෙන වීරවන්තව නිවනට යොමු කළ සිතක් ඇතිව අරහත් ඵලය මෙලොදිම් පින්නතුනි ප්‍රත්‍යක්ෂ කරගත්ත කවුද? අචේල කස්සප. ඒ විතරක් නෙවෙයි කියනවා පින්නතුනි බක්කුල මහරහතන් වහන්සේ පස්සේ කාලෙක දොරේ අතුර ගත්තා. උන්වහන්සේ ඒ තාක්කල් වැඩ හිටිය කුටි අතුර. යතුර අරගෙන විහාරයෙන් විහාරයට විහාරයෙන් විහාරයට ගිහිල්ලා ස්වාමින් වහන්සලට කියනවා ආයුෂ්මතුනි නැත්තං එවත්නි නික්මෙන්න. එවත්නි නික්මෙන්න අද මාගේ පරිනිර්වාණය සිදු වෙනවා කිව්වා. ලේසි නෑ පින්නතුනි අවුරුදු 160ක් මේ ශාසනේ ජීවත් වෙච්ච උත්තමයා බක්කුල මහරහතන් වහන්සේ මෙන්න අද සූදානම් විහාරයෙන් විහාරයට කුටියෙන් කුටියට ගිහිල්ලා සාමින් වහන්සලට කියනවා මං අද පරිනිර්වාණයට යනවා කියලා. විහෙරෙන් විහෙරට ගිහිල්ලා නික්මෙන්න ආදමාගේ පරිනිර්වාණය සිද්ධ වෙනවා කියලා කිව්වට පස්සේ පින්නතුනි සංඝයා මැද සිටියදීම බක්කුල මහරහතන් වහන්සේ සදහටම පින්නතුනි දෙනෙත් පියාගත්තා. සියලු සංස්කාරයන්නේ අනිත්‍යභාවයේ මෙනෙහි කරමින් උන්වහන්සේ පිරිනිවන් පෑවා. මේ රහතන් වහන්සේලගේ පරිනිර්වාණ හරීම ආශ්චර්යයි පින්නතුනි.
ඒකට තව ලස්සන සිද්ධියක් පින්නතුන්ට කියන්නම්. ඔයන්ට මතක ඇති අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ ශාසනයේ සෝවාන් බව ඵලයට පත් වුණු පළවෙනි උත්තමයන් වහන්සේ, නැත්තම් ධර්මයේ අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ. බුදුහාණ්ඩත් වැඩි වයසයි. කාටද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට. අනේ පින්නතුනි, චරියුත් මොගලන් දෙනම වහන්සේ කොයි වෙලාවෙත් තියෙන බුදුරජාණන් වහන්සේගේ දෙපසෙන්. හැබැයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේනි භාගතුන් වහන්සේගේ පිටුපසින්. දවසක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ හිතනවා, මම නිසා සරියුත් මොගලන් දෙන වහන්සේ අපහසුතාවයට පත් වෙලා. ඒ උන්වහන්සේ දෙනම හිතනවා, දෙයනේ අපිටත් කලින් ධර්මය අවබෝධ කරගත්තු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේගේ පිටුපසින් ඉන්නවා, අපි දෙන භාගතුන් වහන්සේ ඉස්සරහින් ඉන්නවා. ඒක හරි. මොකද සාංසාරික වශයෙන් ඒකට ප්‍රාර්ථනාවක් කළානේ උන්වහන්සේලා දෙනම. නමුත් අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පනා කළේ, මම නිසා උන්වහන්සේලා දෙනම අපහසුතාවයට පත් වෙන නිසා මම පොඩ්ඩක් ටිකක් දුරකට ගිහිල්ලා වැඩ වාසය කරන්න ඕනේ. භාගතුන් වහන්සේගෙන් අවසර ගත්තා. කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, ස්වාමිනී භාගතුන් වහන්සේ, මම ටිකක් ඈත ප්‍රදේශයට යන, කොහාටද යන්නේ? චද්දන්ත වනේ මන්දාකිණි කියන පොකුණට යනවා කිව්වා. බුදුහාර අවසර දුන්නා. චද්දන්ත වනේ මන්දාකිණි කියන පොකුණේ පින්නතුනේ කොහෙද දානේ? නෑනේ. ඔන්න බලන්න, අසිරිය කියන්නේ මේ කැලෑවේ හිටියා, නැත්තම් මේ චද්දන්ත වනේ හිටියා පින්නතුනේ ඇත්තු හත් දෙනෙක්. මේ ඇත්තු හත් දෙනා එකතු වෙලා මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට කොලාතු කඩලා පුළු පුළුවන් හැටියට හොඬවැල්ලෙන් ගෙනල්ලා පුංචි කුටියක් හදලා දුන්නා. කාලයක් පිනතුනේ මෙහි වාසය කළා. හැබැයි මේ ඇත්තු හදනා ගැනත් කියන්න ඕනනේ. මේ ඇත්තු හදනා නිකන් ඇත්තු හදනෙක් නෙවෙයි. පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ පිනතුනේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ඇත්තු හදනේ. එදා ඇත්තු නෙවෙයි, එදා මිනිස්සු. ඉතින් අර සාමීන් වහන්සේ නමකට උපස්ථාන කරපු නිසා මේ ඇත්තු දන්නවා හාදුරු කෙනෙකුට සලකන්නේ කොහොමද කියලා. බලන්න, එතන ඒ සාංසාරික පුරුද්දනේ පින්නතුනේ. දැන් එදා මනුෂ්‍යාත්මභාවයක් ලබාගෙන ස්වාමින් වහන්සේලාට උපස්ථාන කළා. දැන් මේ ආත්ම ත්‍රිසං ආත්ම භාව ලැබලා, හැබැයි පින්නතුනේ ඇත්තු වෙලා ඉපදලා ඉන්නේ. ඇත්තු උනත් ඔන්න මතක තියාගන්න, සසර පුරුද්ද තියෙනවා. ඇත් ආත්ම භාවයක් ලැබුවත් දන්නව ස්වාමින් වහන්සේ නමකට උපස්ථාන කරන්නේ කොහොමද කියලා. ඒ නිසානේ කුටියක් හදලා දුන්නේ. දැන් ඉතින් කුටි හදලා දුන්නට බෑනේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට පින්නතුනේ දානෙත් ඕනනේ. පින්නත්නේ මන්දා කියන පොකුණේ නෙළුම් අල තියෙනවා. ඇත්තු කරන්නේ මොකද්ද? මේ පොකුණට බැහැලා නෙළුම් අල ගලවනවා. ගලවලා මේ ගොඩට අරගෙන ඇවිල්ලා ළඟ තියෙන පින්නතුනි ගලක් මේ ගල උඩ තියලා නෙළුම් අලේ පින්නතුනි පයින් පාගනවා. නෙළුම් අල ඇතුළේ තියෙනවා කිරි. ඒ දේශනාවේ නම් කියනවා නෙළුම් දණ්ඩක් ඒ කාලේ පුවත් දණ්ඩක් තරම් විශාලයි කියලා. ඒ පයින් පෑගුවට පස්සේ පින්නතුනි නෙළුම් කිරි එළියට පයින්නවා. එළියට පැන්නහම මේ කිරි ගලාගෙන ඇවිල්ලා වැටෙන ළඟම තියෙන ගල්වලකට. හිරුවෙලේ වැටුනහම මේ පින්නතුනි කිරි ඝන වෙනවා. අපි කියන්නේ මේ හකුරු බවට පත් වෙනවා කියලා. ඇතෙක් කරන්නේ මොකද්ද? මේ ගල්වලට බැහැලා මේක පයින් පාගනවා. කෑලි කෑලට හකුරු වගේ පින්නතුනි කැඩෙනවා. කැඩුනහම ඇත්තු කරන්නේ මොකද්ද? අරව අරගෙන ඇවිල්ලා, හොඬ වෙලෙන් අරගෙන ඇවිල්ලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කුටිය ගාට ඇවිල්ලා මේව පූජා කරනවා පාත්‍රයට. මෙන්න මේ මේ සැලකුවේ දානේ දුන්නේ. තවත් එකක් හැදුවා. මොකද්ද? පින්නතුනි ඒ මන්දා කියන කෙනෙකු නෙළුම් මල් තියෙනවනේ. නෙළුම් මල් වල රේණු වැටෙන නෙළුම් කොළ උඩට. අර පිනිමිදුත කෙතුනාම නෙළුම් රේණු එහාට මෙහාට යන්නේ නැහැ. නෙළුම් කොළේ ඇතුලේ ගොට්ටේ එහෙම තියෙනවා. ඉතින් අර හිලුවේ එළිය වැටුනාම නෙළුම් රේණු තැම්බෙනවා. නෙළුම් රේණු හොඳ ආහාරයක්. ඉතින් ඇත්තු කරන්නේ නෙළුම් කොළේ පිටින්ම ගලබලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන්ට නෙළුම් රේණු පිළිගන්නනවා. ඉතින් මේ ටික වළඳලා උන්වහන්සේ ජීවත් වුණා. හැබැයි දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අවුරුදු 120යි. බුදුහාට නොකිය පිරිනිවන් පාන්න බෑ. දිනීසා උන්වහන්සේ නැවතත් වඩිනව භාගතුන් වහන්සේ ගාවට. ඒ වඩින්නේ කොයි දවසකද? අනේ පින්නතුනි, මිනිස්සුන්ට විශාල ශාලාවක බුදුහාමුදුරු බණ කියන වෙලාව. දැන් අවුරුදු 120යි. කාට දඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණත් ඔන්න බලන්න දේශනාවේ කියන පින්නතුනි කොන්දත් කුදු ගහිලා. නිසිද්ධියක් නිකන් හිතින්ම බා ගන්නකෝ.
කොන්දත් කුඩු ගහගෙන කුඩු ගැහිලා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ අර භාගතුන් වහන්සේ ධර්ම දේශනාව කරන වෙලාවේ පිරිස මැද්දෙන් උන්වහන්සේ හිමීට වඩිනවා. නිකන් නෙවෙයි වැඩියේ මොනවා කීකේද? ස්වාමීනි භාගතුන් වහන්සේ මම අඤ්ඤා කොණ්ණඤ්ඤ. ස්වාමීනි භාගතුන් වහන්සේ මම අඤ්ඤා කොණ්ණඤ්ඤ. නම කියාගෙන තමයි වැඩම කළේ. ඇයි නම කියාගෙන වැඩියේ? පින්වත්නි නම කියාගෙන වැඩියේ මිනිස්සු නැත්තම් කලබල වෙනවා. ඇයි මේ භාගතුන් වහන්සේ ධර්ම දේශනාව කරන වෙලාවේ මේ කොන්දත් කුඩු ගහගෙන මේ ඇත්ත කොයිද මෙයන්නේ? නමුත් නම කියාගෙන වඩනකොට මිනිස්සු තේරුණා, මිනිස්සු වටහා ගත්තා, දෙයනේ මේ වඩින්නේ වෙන කවුරුවත් නෙවෙයි අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් පළමු කොට ධර්මය අවබෝධ කරගෙන සෝවාන් තත්ත්වයට පත් වන උත්තම අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ වඩින්නේ කියලා මිනිස්සු හයියෙන් සාදු කිව්වා. කිසි මිනිහෙක් උන්වහන්සේ එළවන්නවත් උන්වහන්සේට ඔතනින් එහාට වඩින්න එපා කියන්නවත් කිසි කෙනෙක් පින්නතුනේ පෙළඹුණේ නැහැ. බාන කොච්චර ලස්සනද කියලා. අනේ 120 දී අවුරුදු උන්වහන්සේ භාගතුන් වහන්සේ ගාවට වැඩම කළා කියනවා. බුදුහාන්නේ මම පිරිනිවන් පානවා. ඊට කලින් නිවන් මට ඔබ නිවන් මග මට ඔබ වහන්සේ කියලා දුන්නෝ උත්තම ඔබ වහන්සේට ශ්‍රීපතුල් අලල වැඳලා යන්නයි මේ ආවේ. නිවන් පුරයට යන්න. ඊට පස්සේ බුදුහාඳුරු වහනවා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි චද්දන්ත වනේ මන්දාකිණේ කියන පොකුණේ මම පිරිනිවන් පාන්නේ. ඇයි එහි තෝරගත්තේ? ස්වාමීනි මෙතෙක් කල් මට සැලකුවේ ඇත්තු හදනෙක් එකතු වෙලා ඒ ඇත්තු මට අමතක කරන්න බෑ. මේ කැලීමක් නෙවෙයි. හොඳයි කිව්වා. අනේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ අර හිටපතන කොහොමත් වෙනද වගේම පෙන්නතුනේ මන්දාකිණේ කියන පොකුණේ අර කුටියට වැඩම කළාට පස්සේ ඇත්තු අර විදියටම බෙදාගෙන අර නෙළුම් කිරි ඒ වගේම නෙළුම් රේණු මේ වගේ නල්ල පාත්‍රයට පිළිගන්වනවා. දැන් ඇත්තු හත් දිනක් අපි හිතමුක දවස් හතට බෙදාගෙන තමයි උපස්ථාන කළේ. නමුත් નિયમિત ඈතාගේ දවසේ નિયમિત ඈතා අර සියල් අරගෙන පින්නතුනි කුටිය ගාවට වඩිනකොට අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ කුටියේ පිරිනිවන් පාලා. මේ ඈතා හොඬවැල යන්තම් කුටිය ඇතුළට දමලා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ ශරීරය පින්නතුනි ස්පර්ශ කළා. හොඬවැලෙන් ස්පර්ශ කළා. මේ ඈතාට තේරුණා අනේ දෙයියනේ අපේ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා. මේ ඈතාට තේරුණා හොඳට දුක කොච්චරද කියන්නේ. මේ ඈතා අර මුළු හිම මේ චද්ධන්ත වනේට මැහෙන්න පින්නතුනේ හයියෙන් කෑ ගැහුවා. හයියෙන් ඇඬුවා. මහ ඈතා මෙතන දුවගෙන ආවා. අනේ ඌ කරපු දේ තමයි ඌත් අර හොඬවැල ඇතුළට දාලා කුටි ඇතුලේ බැලුව පින්නතුනේ බල්ලකොටුන් වහන්සේ පිරිනිවන් පාලා. දැන් මොකද කරන්න ඕනේ? දැන් ආදාහනය කරන්න ඕනේ. ඇත්තුන්ට ආදාහනය කරන්නත් පුළුවන්. ඇයි පෙර සාංසාරික ජීවිතේ ස්වාමින් වහන්සේලාගේ ආදාහන බලන් ඉඳලා තියෙනවා මේ ඇත්තු හත් දෙනා. ස්වාමින් වහන්සේලා ආදාහනය කළා තියෙනවා. උපස්ථාන කරන දන්නව නම් පින්නතුනේ ආදාහනය නොදකින්න විදියක් නැහැ නේද? ඉතින් පළවෙනි මේ මහායතා කරපු දේ තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය ගත්ත පින්නතුනේ හොඬවැලට. අරගෙන මන්දා කියන පොකුණේ වටේට පින්නතුනි අනිත් ඇත්තු හය දෙනත් එක්ක වටේට යනවා. අපි අද මිනි පෙට්ටි අරගෙන යනකොට අතින් අතට මාරු කරන්නේ. අන්න ඒ වගේ පළවෙනි ඇතා අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ දේ හොඬවැලෙන් ටික දුරක් අරගෙන ගිහිල්ලා අනේ පින්නතුනි දෙවෙනි ඇතාට දෙනව දේහය. දෙවෙනි ඇතා ටික දුරක් අරන් ගිහිල්ලා තුන්වෙනි ඇතාගේ හොඬවැලට දෙනවා. මේ විදියට මන්දා කියන පොකුණ වටේ ප්‍රදක්ෂිනා කළා ප්‍රදක්ෂිනා කරලා කැලේ තිබුණු කොළ අතු රොඩු කෑලි කෝටු කෑලි වැල් කෑලි මේ ඔක්කොම එකතු කොල් අරගෙන චිතකයක් අද විදිහට හදන්න බැරි වුණාට මේ ඇත්තු පින්නතුනි දරසයක් හැදුවා. අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය මෙහි තැන්පත් කරලා ඇත්තු විසින්ම තමයි අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ දේහය පින්නතුනි ආදාහනය කළේ. මම මේ කිව්වේ රහතන් වහන්සේලාගේ පරිනිර්වාණ හරි අසිරිමත් පින්නතුනි රහතන් වහන්සේලාගේ ආදාහන හරිම ආශ්චර්යයි පින්නතුනි. ඉතින් බක්කුල මහරහතන් වහන්සේත් එදා තමන්ගේ දොර නැත්තම් කුටිය දොර වහලා යතුරු අරගෙන අනිත් ස්වාමින් වහන්සේලාගේ කුටියක් කුටියක් ගාන ගිහිල්ලා කිව්ව ඇවැත්නි නික්මෙන්න 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 අද මම නිවන් පුරයට යනවා කියලා. සාරි මේ බක්කුල මහරහතන් වහන්සේ පින්නතුනි බිත්තු සංඝයා මැද සිටියදීම පරිනිර්වාණයට පත් වුණා. අනේ බක්කුල මහරහතන් වහන්සේ ජීවත්ව සිටියදීත් වෙන කිසිම භික්ෂුවකට පින්නතුනි බරක් උනේ නැහැ.
පිරිනිවන් පෑවට පස්සෙත් උන්වහන්සේගේ ශරීරය පින්නතුනි කිසිම කෙනෙකුට බරක් වුණේ නැහැ. බරක් මගේ දේහය කිසි කෙනෙකුට බරක් නොවේවා කියලා සිතාගෙන තේජෝ ධාතුවට නැත්නම් ඒ සමාපත්තියට පින්නතුනි සමවැදිලා බක්කුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඊට පස්සේ උන්වහන්සේගේ ශරීරයෙන් පින්නතුනි ගිනිදැල් මතුවෙලා සම්මස්ලේ ගිතෙල් මෙන් පිලිස්සේ සමන් කැකුළු මෙන් ධාතුන් වහන්සේලා පමණක් පින්නතුනි ඉතුරු වුණා. මේ කාරණයත් බක්කුල මහරහතන් වහන්සේගේ දේහේ පිළිබඳව ආශ්චර්යමත් කරුණක් හැටියටයි පින්නතුනි දේශනාව සඳහන් වෙන්නේ. මේක ලස්සන කතාවකුත් අවසානයේ කියලා දේශනා හමාර කරනවා. පින්වත්නි, ධර්මාශෝක රජුරෝ දවසක් රහතන් වහන්සේලා පිරිනිවන් පාලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදපු චෛත්‍ය බලන්න වන්දනා කරන්න යනවා. කවුද? ධර්මාශෝක රජුරෝ. දවසක් යනකොට ඔන්න මුලින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදපු චෛත්‍ය වඳින්න ගියා. දැන් මේ රජුරු නිකන් නෙවෙයි යන්නේ පින්නතුනේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන්න. අපි හිතුවොත් මේ හුණු පිරියම් කරන්න, කැඩිච්ච බීන්තෙන් හදන්න පින්න සල්ලි දෙනවා. හැබැයි සල්ලි දෙන්න කලින් ධර්මාශෝක රජුරු අහනවා, මේ කාගේ චෛත්‍යද ස්වාමීනි? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යය. එහෙනම් උන්වහන්සේ ගුණ මොනවද? ඉතින් ගුණ කියනවා මෙත්තුමා. එහෙනම් මෙතෙන්ට මෙච්චර ගාණක් දෙන්නකෝ. දැන් සල්ලි දෙනවා මෙතෙන්ට. ඊට පස්සේ තවත් කුදුරක් යනකොට හම්බෙනවා මොගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යය. උන්වහන්සේ ගුණ මොනවද? මෙපනයි මෙච්චරයි මෙච්චරයි කියනවා. අන්තිමට කියනවා එහෙනම් මෙතෙන්ට මෙච්චර ගාණක් දෙන්න. ඊට පස්සේ යනවා පින්නතුනි කාගේද? අපේ බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ තියෙන චෛත්‍යකාවට. ධර්මාශෝක රජුරු ඇමෙත්තුමාගෙන් අහනවා, ඒ බක්කුල මහරහතන් වහන්සේ ගුණ මොනවද? අනේ රජතුමනි, ගුණයක් නම් දන්නේ නැහැ. උන්වහන්සේ අවුරුදු 80 පැවිදි වෙලා තියෙනවා. අවුරුදු 80ක් පැවිදි ජීවිතේ ගත කරලා තියෙනවා. ජීවිතේටම අවුරුදු 160ක් ජීවත් වෙලා තියෙනවා. නිරෝගී සම්පන්නම ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ වෙච්ච සේවා මොනවද මේ සම්බුද්ධ ශාසනයට? සේවාවක් නම් මම දන්නේ නැහැ කිව්වා. හැබැයි හතරපද ගාථාවකින් මුළු පැවිදි ජීවිතේටම මිනිස්සුන්ට බණපදයක්වත් කියලා නැහැ කිව්වා. හතරපද ගාථාවකින් මිනිස්සුන්ට කවදාවත් බණක් කියලා නැහැ කිව්වා. ඊපස්සේ ධර්මාශෝක රජුරෝ කියන මෙත්තමාට, එහෙනම් මෙතෙන්ට තුට්ටුවක් දුන්න මැති කිව්වා. ඒ තුට්ටු අරගෙන පින්නතුනේ ධර්මාශෝක රජුරෝ බක්කුල මහරහතන් වහන්සේගේ ඒ සෑය නැත්තං ඒ චෛත්‍ය උඩට පින්නතුනේ විසිකලා. අන්තිමට ඒ කාසියත් එමෙ නැත්තං ඒ තුට්ටුවත් පින්නතුනේ කැරකිලා චෛත්‍ය උඩ අන්තිමට ධර්මාශෝක රජුරුවන්ගේ කකුල් දෙක ගාවටම ආවා. එමෙත්තුමා බලන් ඉඳලා කියනවා, බලන්න ධර්මාශෝක රජතුමනි, ඔබතුමාගේ තුට්ටුවත් බක්කුල මහරහතන් වහන්සේ ගණන් ගත්තේ නැහැ නේද කියලා ඇහුවා. තුට්ටුවටවත් උන්වහන්සේ ආසාවක් නැහැ නේද කියලා ඇහුවා. රජතුමනි මතක තියාගන්න, චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තේදී වැඩිපුර දෙනව නම් දෙන්න ඕනේ මෙතෙන්ටයි. ඇයි? බක්කුල මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක උන්වහන්සේගේ දේහේවත් කිසි කෙනෙකුට බරක් නොවේවා කියන අදිෂ්ඨානයත් එක්ක පිරිනිවන් පෑවා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ මේ ශාසනයේ හිටපු නිදුක් නිරෝගී සම්පන්නම ස්වාමීන් වහන්සේ. මේ තමයි පින්නතුනි දේශනාව. එනිසා ඉතින් විශේෂයෙන් මේ දේශනාවේදී කියන්නේ ඇත්තටම ගිලන් වෙච්ච කෙනෙකුට නැත්නම් අසනීප වෙච්ච කෙනෙකුට උපස්ථාන කරපු එකෙන් ලබාගත්තු පින නැත්නම් ලබාගත්තු ඒ ආනිසංසය නිසා පින්නතුනි මුළු අවුරුදු 80 තුලම උන්වහන්සේ පැවිදි වෙලත් නැත්නම් අවුරුදු 160ක් මේ ලෝකේ ජීවත් වෙලත් පින්නතුනි උපස්ථාන කරගත්තු බවක්වත් ඒ වාගේම දේශනාවේ කියන යහනක සුව යහනක කවදාවත් සැතපුණු බවක් මේ අදි මේ සැප විඳලත් නෙවෙයි පින්නතුනි මේ සාමීන් වහන්සේලාට සසරෙදි හොඳට ගිලන් වෙච්ච අයට උපස්ථාන කරපු නිසා. ඉතින් මේ ඉගෙන ගත්තේ බක්කුල සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකාය 3 වෙනි කොටසේ තියෙන බොහොම ලස්සන දේශනාවක් පින්නතුනි. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත් උතුම් පුණ්‍ය කුසල් බලේ පින්වත් සෑම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තිය ලබන්නටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට බක්කුල මහරහතන් වහන්සේට මෙන් නිරෝගී සම්පත්තිය ලැබේවා. සෑම දිනාටම නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න.
පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ හෝමාගම කිරිවත්තුඩුව කිතුලබිල නම්බර් 119 11 නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී මල්ලිකා මෙනිකේ මහත්මිය ඒ වගේම දියණිය ඒ වගේම පුතුණුවන් ඒ දරුව දෙන්නත් එකතු කරගෙන අපේ මල්ලිකා මෙනිකේ මෞතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කම සිද්ධ කළේ ජුනි මාසේ 6 වන දිනට උපන් දිනයේදී අපේ මල්ලිකා මෑණියන්ට ආශිර්වාද කිරීම. ඒ වගේම පෙබරවාරි මාසේ 9 වන දිනට උපන් දිනයේදී යෙදුන නෙතුකි විදානගේ මිනිබිරියටත් ජුනි මාසේ 22 වන දිනට උපන් දිනයේදී අයුකි විදානගේ මිනිබිරියටත් ජුනි මාසේ 24 වන දිනට උපන් දිනයේදී තාරක කොඩිප්පිලි පුතුණුවන්ටත් මැයි මාසේ 31 වන දිනට උපන් දිනයේදී වගේෂා වීරසිංහ ලේලියටත් අගෝස්තු මාස 14 වන දින උපන් දිනයේදී සුධීර විදානගේ බෑණනුවන්ටත් ඔක්තෝබර් 15 වන දිනට උපන් දිනයේදී නදීකා කොඩිප්පිලි දියණියටත් මේ නම් සඳහන් කළ විශේෂයෙන් අපේ මල්ලිකා මැණිකේ මෞතුමිය ඇතුළු මේ උපන් දින සමරන දරුවන්ට මුණුබුණු මිනිමිරියන්ට විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාම්දුරුවන්ගේ අනන්ත ගුණ බලේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති රුවන්වැලි මහසෑයේ අනන්ත ගුණ බලේ අවුරුදු 45ක් පුරාවට ලෞතුරා බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනේ පහසලද අපේ දලදා හාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලේ මල්ලිකා මෑණියව ඇතුළු උපන් දින සමරන දරුවන් සෑම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා චිරජීවනයේ සැලසේවා තව තවත් හොඳට පින්කම් කරගන්න කායික ශක්තිය මානසික සුවපත් භාවය දීර්ඝායු සම්පන්නියම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ විදේශගත වෙන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ඒ දරුව කරන කියන රැකී රක්ෂා කටයුතු සියලු ආකාරයෙන් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම දෙදිගම පවුලේ සියලු දෙනාටමත් මත්තේගොඩ පවුලේ සියලු දෙනාටමත් අම්පිටිය පවුලේ සියලු දෙනාටමත් ගමගේ පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම තලවතුගොඩ පවුලේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සදැහැති කල්යාණ මිත්‍ර සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත් මේ පුණ්‍ය ශක්තියෙන් ජනිත වන්නා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලේ උතුම් වූ ධර්මාභෝධය ලබා ගන්නට ධර්මාභෝධය ලැබ නිර්වාණය පූර්ණය කර ගන්නට මේ ධර්ම දේශනාව නැත්නම් ධර්ම ශ්‍රවණ මේ කුසලය ඒ ඇත්තන්ටත් හේතු වාසනාව නිවන් පිණිසම පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලොව සැපත් දයාබර දෙමව්පියන්ට දයාබර ස්වාමි පුරුෂයන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සිය කටයුතු සියලුම ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ඒ ඇත්තෝ අමාමහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා ඥාතීන්ටත් පින් දෙන්න. එවාගේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන එවාගේම ගරු කටයුතු මහා සංඝරත්නයටත් අම්මා ආශිර්වාද කරනවා. චෙත් ප්‍රාර්ථනා කරන්ට බලාපොරොත්තු වෙනවා. එනිසා සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කායික මානසික සුවතාවයේ දිගාසරි සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ප්‍රඥානාලිකාවේ ධර්මයේ දේශනා කරන සියලුම ස්වාමින් වහන්සේලාටත් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවජ සෑම දෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය තුළින් සුගතාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ බෝධේම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං.